සුබ දවසක් වේවා පිළිගන්න ටෙක් වීඩු channel ඔබ සියලු දෙනාම. ඔන්නතර මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්න යන්නේ IP ලිපිනයක් සහ ඊට අදාළ සබ්නෙට් මාස්ක් එකට අනුකූලව ඇති valid host range එක හොයන්න සරලම ආකාරයක්. හොඳයි. එහෙමනම් මම මුලින්ම IP ලිපිනයක් මේ විදිහට ලියා ගන්නවා. මම මේ විදිහට සාමාන්‍යයෙන් class C IP ලිපිනයක් මම මේ ලියන්නේ. Class C කිව්වේ කොහමද මෙතන පළවෙනි අගය IP range එක class C මම හිතන ඔබ මේ වෙනකොට මේ class A B C D E කියන දේ පිළිබඳව ඔබ දැනුමක් තිබෙනවා කියලා class C වලට ඇති IP ලිපිනයක් බලලා අපිට පේනවා ඇති ඒ වගේම තමයි මෙතන මේ දීලා තියෙන citation එක සමහර විට subnet mask එක විදිහටත් ප්‍රශ්න දීලා තියෙන්න පුළුවන් slash notation එක නොදී මේ විදිහට right මේ subnet mask හරි දැන් අපි අවධානය යොමු කර යුතුයි පළමුවෙන්ම valid host range එක හොයන්න කලින් මෙන්න මේ තියෙන IP ලිපිනේ ඔබට පේනවා ඇති class C කියපුවාම මේ තයිදි subnet range එක තමයි මේ තියෙන්නේ දැන් මේ 168 කියලා ඇති වෙන්නේ host range එක right එතකොට මේ host range එක ගත්තොත් 168 සංඛ්‍යාව විතරයි තියෙන්නේ අපි class B ලිපිනයක් නම් ඒ කියන්නේ මෙතන 180 වගේ තිබ්බොත් එහෙම මෙතන අයිති වෙනවා මෙන්න මේ 114ත් අයිති වෙනවා. එතන මතක තියාගන්න අපි මෙතනදී binary conversation එකක් කළේ. ඒ කියන්නේ ද්විමේ පාදයට හැරීමක් කරනවා. ඒ කරනකොට අපි ඉස්සලාම් කරන්නේ මෙන්න මේ subnet mask එක ප්‍රථමයෙන්ම අපි ද්විමේ පාදයට හරව ගන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි එහෙනම් subnet mask එක හරවමු. Binary වලට 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 එවස්සේ 1 2 3 4 240 තියෙන්නේ මෙතින් 240 මේ 4 ඊට පස්සේ ඉදිරියට බිंदु 3 4 right ඔය විදිහට තමයි binary වලට convert උනේ එතකොට දැන් binary වලට convert කරාට පස්සේ මෙන්න මෙතනදී මේ අවසාන බිටුව ගාවේ දැන් සමහරවිට මේ බිටුව මෙතන 28 නේ තියෙන්නේ දැන් මෙතන 30 තිබ්බොත් එහෙම තව බිටු දෙකක් අපි එකතු වෙනවා මෙතන අගට ඊට පස්සේ එතනින් අවසාන බිටුව හරිද දැන් මෙතන තියෙන විදිහට 28 නේ තියෙන්නේ 28 මේ අවසාන බිටුව ගාවින් බිටුවෙන් පස්සෙන් මේ බිඳුවත් අතර කියන අවසාන බිටුව සහ ඊට පස්සේ යන හොස්ට් වලට යන සයින් රේන්ජර් යන බිඳුව අතරින් මේ විදිහට රේඛාවක් ඇඳලා මේව සෙපරේට් කරගන්න ඕන ඊට පස්සේ අපි මෙන්න මෙතන ගත්ත 168 කියන දැන් මේ හොස්ට් රේන්ජ් එක විතරයි අපි බයිනරි වලට කන්වර්ට් කරන්නේ. ක්ලාස් B ගන්න 114ත් එක මං කියවා කන්වර්ට් වෙනවා කියලා. මෙතන 168 විතරක් කන්වර්ට් වුණොත් ප්‍රමාණවත් මේ ආකාරයට. ඒ වගේම තමයි මේ ආපු පිළිවෙලට. ඒ කියන්නේ මෙන්න මේ 8 ගොඩවල් වලින් මේ IP ලිපිනයක් එකතු 8 ගොඩවල් 4ක් එකතුලානේ මේ හැදෙන IP ලිපිනේ 30 බිට 32 සම්පූර්ණ වෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ මෙතනින්ද අපි පහලින් මීට අදාළව පහලින් තමයි අපි කන්වර්ට් කන්වර්සේෂන් එක කරගත යුතුවන්නේ. හරිද? එතකොට 168 නම් මෙදීන අවසාන වැලියු එක මෙන්න මේ අවසාන වැලියු එකේ රේන්ජ් එක තමයි අපි ගන්න. අපි මෙතන ගත්තා පහසුවෙන් තමයි මෙහෙ බෙදාගත්තේ. එතකොට මෙන්න මෙතනදී 168 කන්වර්ට් කරනකොට බයිනරි වලට බලමු කොහොමද 168 හැදෙන්නේ කියලා. එතන 168 හැදලා තියෙන්නේ 168 න් 128ක් දෙමු ඉස්සල්ලාම 128ක් අඩු වුණාම ඊට පස්සේ 128ක් ගිරාම 40යි. එතන 40ට 64 ඒවා තියෙද නැහැ. එහෙමනම් 32 ඒවා තියෙනවා. ඊට පස්සේ 16 ඒවා නැහැ. ඕනේ නැහැ. ඊට පස්සේ 8 ඒවා තියෙනවා. ඉතින් 8යි 32යි 8යි 40යි 40යි 128යි 168යි හරිනේ. ඊට පස්සේ ඉතිරි ඒවා බිंदु. රයිට්. මේ තියෙන්නේ 160 8 10 පාදය තමයි මේ බයිනරි වලින් නිරූපණය කරේ. දැන් හරිනේ. ඊට පස්සේ අපි වැලිඩ් හොස්ට් රේන්ජ් එකට කලින් අපි සම්පූර්ණ කරේද අදියර හතරක් තියෙනවා. ඒ තමයි net IP, first IP, last IP සහ broadcast IP. හරිද? ඉතින් අපි මේ හතරම එකපාර හොයමු. හරිය ලේසි වැඩක් තියෙන කරන්න. මෙතනදී net IP කියලා මම ලියා ගන්නවා. ඊට පස්සේ first IP ඊට පස්සේ last IP ඊට පස්සේ broadcast address right broadcast address AD/RES right ඊට පස්සේ මෙන්න මේ අපි මෙහෙම line එකක් මෙහෙම ඇදලා separate කරානේ මේ රේඛාවක් ඇදලා මේ විදිහට බෙදුවා. එතකොට මේ මත තියෙන මේ රේඛාවෙන් වම් පැත්ත හැම වෙලාවෙම stable. ඒ කියන්නේ අගය වෙනස් වෙන්නේ නැහැ.
හරිද මේ විදිහ තමයි තියෙන අගය වෙනස් වෙන්නේ නැහැ කොයිම අවස්ථාවකවත් right ඊට පස්සේ මේ රේඛාවෙන් දකුණු පැත්තේ තමයි අගය වෙනස් වෙන්නේ උදාහරණයක් දැන් net type එක හොයනකොට මේකේ මෙතන සියලුම අගයන් null වෙනවා right බිංදු 4යි ඊට පස්සේ ඒකෙම අනිත් පැත vice versa තමයි broadcast address එක 2 3 4 right ඊට පස්සේ net first type එකේදී කිසි ප්‍රශ්නයක් නැහැ බිංදු 1යි ඒ last type එකේදී මේකේ අනිත් පැත්ත හරි 1 1 1 බිංදුයි ඔච්චර ඒ ඔය විදිහට තමයි මේ net type first type last type broadcast මේ විදිහට හැවද මේ අගේ වෙනස් වෙලා තියෙන හැම වෙලාවෙම host එක විතරයි අනිත් ඒවා එලෙසම ලියවෙනවා ඒ කියන්නේ ඔබ දැන් decimal වලට convert කරලා ලියනකොට ඒක එලෙසම ලියවෙනවා ඒකයි මේක තියෙන වෙනස එතකොට දැන් මේ host range එක තමයි update වෙන්නේ හැම මේ ලිපිනකම දැන් අපි මේ අවසාන value එක තමයි ගන්න මේ host එක අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා net ip එකේදී ගත්තොත් එහෙම මම මේ ඉතලියම් මෙතනින් දා ගන්න පැහැදිලි වෙන්න ලේසි වෙන්න එතකොට මේ අගේ කීයද දැන් මෙතන net ip එක අපි අරන් තිනවා 128යි 32 එකතු කරපුවාම මෙතන 32 128 60 60 160යි 160යි right මේ 10 මේ decimal form එක එතකොට මේ තියෙන්නේ first ip නා මෙතන එකක් තියෙන එතන 161යි ඔන්න අපි first ip එකත් ඒවා 161යි අවසාන value එක ඒ කියන්නේ 192 121 114 ඊට පස්සේ 161 ඊට පස්සේ last ip එක අපි බලමු 128න් 32 160යි 160යි මෙතන තියෙනවා 16 නේ 84 12යි 12යි 13යි 14යි ඒක එතකොට 160යි 14යි 174යි හරි එහෙනම් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක අවසාන අගෙන හොස්ට් රේන්ජ් එක මෙතන වෙනස් වෙන්නේ කොහමද 175 එකක් තියෙනවා නේදකට මේ එතකොට 175යි ඔච්චරයි alright ඊට පස්සේ අපි ලියාගමු දැන් හරියට net ip වෙන්නේ කොහමද net ip එක 192 121 114 160 right ඊට පස්සේ first ip එක වෙන්නේ කොහොමද 192 121 114 ඊට පස්සේ 161 ඔය විදිහට තමයි එන්නේ ඊට පස්සේ last type එක හැදෙන්නේ කොහොමද 192 121 114 ඊට පස්සේ 174 ඊට පස්සේ broadcast address BA කියලා දාන්න මම ලේසි වෙන්න කාල වෙලා වැඩි වෙන නිසා 192 121 114 175 දැන් අපි එතකොට valid host range එක කියපුවාම අපිට එන්නේ මෙන්න මෙහෙම අගයක් valid host range කියලා ලියන්න එතන valid host range එක වෙන්නේ එතකොට කීයද පහ රූලෙන් ලියන්න එතකොට වෙන්නේ අපි ගන්න මෙන්න මෙතන first type එකයි last type එකයි ගන්න right එතකොට first last මේ දෙක විතරයි ගන්න 192යි 121යි 114යි 161 සිට 192යි 121යි 114යි 174 ඔය තමයි ඉතින් last first and last ගත්තාම මේක තමයි valid host range එක වෙන්නේ ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට එමනම් අපි තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් හමු වෙමු බලාපොරොත්තු වෙන්න මම අද මේ වීඩියෝ එක සමු ගන්නවා